ජුසුබිරයි සුන්දර උදෑසනක්. ඉතින් ශ්‍රී වචනයත් එක්ක දත් අපි එකතු වෙලා ඉන්නවා, අවදි වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේගේ ආදරයේ උස මහත දිගපළද අපේ ජීවිතයට ලබා ගනිමින්, දවසපතා ස්වාමින් වහන්සේ තුළ වෙනස් වෙමින් සහ උන්වහන්සේගේ ආලෝකයට අපි ඇතුල් වෙමින් අපතුල තිබෙන අන්ධකාරය ඉවත් කරගෙන ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන උස මහත අපේ ජීවිත හැඩ ගන්නන පිණිස. ඉතින් ආදර දුවේ පුතේ, අපි දැන් දවස් දෙකක් බැලුවා නේද? අපේ ජීවිතේ සමහර දේවල් නිසා අපි යම් යම් අයව පිළිගන්න අදිමදි කරනවා, අනිත් අයව පිළිගන්න බැරි හේතු අපි කියනවා. නමුත් මම ඔබට පෙන්වන උන්වහන්සේ මරුන්ගේ නැගිටලා උන්වහන්සේ සමහර පුද්ගලයන්ව බැහැ දකින්න යනවා. උන්වහන්සේ ප්ලෑන් කරලා යනවා. ඒ කොයි වගේ පුද්ගලයෝද, ඒ පුද්ගලයෝ මොන තරම් උන්වහන්සේට වටිනවද කියන දේ ඔබට පෙන්වුම් කරමින්, ඔබත් එවැනි කෙනෙක් නම් දයන් වහන්සේට ඔබ වටිනවා කියන වගත් තව අය ඔබ වහන්සේ මෙවැනි ප්‍රතික්ෂේප කළා තිරනම් එසේ නොකරන්න. ඒ මොකද ඒ අයවත් දයන් වහන්සේට වටින නිසා ඔබත් ඒ අයට ඒ වටිනාකම ඒ ගෞරවය දෙන්න කියන එක තමයි අපි මේ බලාගෙන යන්නේ. ඉතින් තවත් වැදගත් සහ විශේෂ පුද්ගලයෙක්ව උන්වහන්සේ තුන් වෙනුව හමු වෙන්න යනවා. අපි බලමුද කවුද කියලා. ඔබේ බයිබලේ පෙරලා ගන්න එක කොරින්ති පොතේ 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයට පෙරලගෙන 4 වෙනි පදයට ඔබ ගැස නතර කරගන්න. එතන කියන උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලි ප්‍රකාරට 3 වෙනිදා උන්වහන්සේ නැකතුණු ලැබූ බවත්, හරිද? 5 වෙනි පදය. කේපස්තද පසෝ 12 දිනාටට පෙරණු බවත්. කේපස්තද පසෝ 12 දිනාටද. මේ ජූදස් මරුණම මත්තියස් එනවා ඒ 12ට. ඒතොර 11ක් නෙමේ 12ක්. මේ 12ට එකපාරම පෙවුනොත් හොඳයි නේද? නමුත් මෙතන එහෙම කියන්නේ නැතුව ඇයි කියලා තියෙන්නේ, කේපස්ටද පසුවද ගෝලයන්ට අනිත්‍යයට දැర్శණ වුණා කියලා. ආ මම හිටියානම් ජේසුස් වහන්සේට කියනවා, ස්වාමිනේ මතකද ඔබ වහන්සේ මලෝන්ගෙන් මරඹෝ මරණයට අරන් යන්න කලින් වෙච්ච දේ ඔබට මතකද ස්වාමිනේ? ඔබ පාවදෙමු ලබන රාත්‍රියේ ස්වාමිනේ මොන මොන දේවල් කරා? දෙකපාරක් ඔබ අඳුරන්නේ නැහැ කොහොත්, දෙවෙනි පාරටත් නැහැ කොහොත්, තුන්වෙනි පාර අඳුරන්නේ නැහැ විතරක් නෙමෙයි ඔබ වහන්සේට ශාප කරා. ආ ස්වාමිනී මතකනේ දර ඔබ වහන්සේ හැරලා බැලුවේ කුකුල හඬලද්දී? මේ 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 බේදුරු ඔබ වහන්සේ හම්බ වෙන්න යනවද කියන එක මම නම් අහනවා. නමුත් ජේසු කවුද දන්නවද ආදර දෙපතේ? සමාව දෙනවා, අමතකත් කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කෙනාව ඔසවන දෙවියන් වහන්සේ. චෝදනා කරන ලේසි, මතක් කරන ලේසි, සමාව දෙන්න අමාරුයි, ඔසවන්න අමාරුයි. ඉතින් මගේ දෙවියන් වහන්සේ, මගේ ජේසුස් වහන්සේ ඕක කරනවා. ආ චෝදනා කරන හරි ලේසි, කරපු වරද මතක් කර කර වටන්න ලේසි. නමුත් සමාව දෙන්න අමාරුයි, අමතක කරන්නත් අමාරුයි. ඒ විතරක් නෙමෙයි, ඔසවන්නත් අමාරුයි ඒ කෙනාව. ජේසු පේදුරුට මුණ ගැසීලා මොනවද දන්නවද ඉගැන්නුවේ අපිට? මොනවද දන්නද පෙන්නුවේ? පේදුරු උඹ මට විරුද්ධව බොහෝ දේ කළා. හැබැයි දැනගන්න පේදුරු, මේ වෙනකොටත් මේ ජේසුස් වහන්සේ පේදුරු හම්බෙලා අර බැටළුවංග ඒ වෙනකොටත් පේදුරුතුමා සමාව ඉල්ලලා නැහැ. හරිද? හැබැයි එළියට ගිහිල්ලා ඇඬුව මතකද? අර පාවල දුන්නෙන් පස්සේ පේදුරුතුම එළියට ගිහිල්ලා කඳුළු සැලුවා කියලා තියෙනවා. ඒ කඳුළු ටික ජේසුස් වහන්සේට හොඳටම ඇති වුණා. ඔව්, ඔබ මට විරුද්ධකම් කළා, ඔබ මාව මට ද්‍රෝහි වුණා, ඔබ මාව අඳුරන්නේ නැහැ කිව්වා, ශාප ඉල්ලුවා. ඒ වුණාට පේදුරු ඔබ ඇඬුවනේ අර එළියට ගිහිල්ලා. ඔබ ඔහුට තේරුණා, පේදුරුට තේරුණානේ වැරද්දක් කියලා. ඒක මට හොඳටම ඇති. මම පේදුරුව පිළිගන්නවා කියලා එදා වැළඳ ගන්නවා. ඉතින් දැන් මෙතන ඉන්නවා නම් ජේසු ප්‍රතික්ෂේප කරලා පව් කරලා විනාශ වෙලා ආ මම ඔබට කියනවා, සමාව ඉල්ලන්න, අඬන්න. ඒක ජේසුට හොඳටම ඇති. ඔබව පිළි අරගෙන නැවත ඔබ ඔසවන්න. එදා පේදුරුතුම සමාව ඉල්ලුවේ නැහැ. පේදුරුතුම ඇඬුව එළියට ගිහිල්ලා. ඒ කඳුළු ටික ජේසුර ඇති වුණා. පේදුරුව ඔසවලා පේදුරු මහා පුදුම තැනකට ගෙන්න. උදෑසන ඔබගේ කඳුළු ටික ජේසුට වටිනවා. සය යමෙක් ද්‍රෝහිකම් කරලා ජේසුට ඈත් වෙලා පෞකාරකම් කරලා ඉන්නවා නම් මේ වෙලේ ඔබේ කඳුළු ටික හොඳටම ඇති උන්වහන්සේට. එනිසා අද ඔබගේ කඳුළු උන්වහන්සේ ඉදිරියේ වගුරුවන්න. උන්වහන්සේ ඔබවත් පේදුරුතුමා වගේ සමාව දීලා අමතක කරලා විතරක් නෙමෙයි ඔබ ඔසවන්නත් උන්වහන්සේ ලෑස්තියි. අපි ආචා කරමු. ජේමාන මහත්තම දීපයන් ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන උදෑසන නිසා. ඔබ අපිට කතා කරෝ මේ අනර්ග අනගි වචන නිසා ස්තුති. ඔබගේ හදවත අපිට දැනෙන නිසා ස්වාමීන් මේ වචනත් එක්ක. ඔව් ස්වාමීන් මේ නා දවසේ ඔබට කඳුළු සහිතව අද දවසේ උදෑසන අඬ නැස් ඔබට බාරයි.
ඔවුන්ගේ ඒ කඳුළු දිහා බලලා පේදුරු බාරගත්තා වගේ බාර ගන්න කතා කරනව මාවත් අසල කීකරු වෙන්නව මේ සියලු සෙනගත් ඔබට බාර කරනවා උතුම් බලවන්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි උතුම් නාමය නිසාය ආමෙන් 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 ජිසුබිටයි මම්ද සමීර හමුවෙමු හිත දැසන හතරමාට යලිත් ශ්‍රී වචනේ තුලින් එතෙක් ඔබට ජිසුබිටයි ආමෙන්